शुभ दवस कुआलट देश विदेश संचारक आकर्षण अति सीगिरी अद्वितीयतन गण सीगिरी गण सेंगवुन वेदगा अद फट वीडियो वालट बलागण पुलवा अणुदी मुलिम सीगिरी गवेशणेकराने ब्रिटान रचे आदाय बधु निलधारीकु एच सी पी बेल महता विसीम लंकावे पुरा विद्यावे पियालेस ओह सेलकुवत अत्तरम ओह एम विषय पिलिबंदव अध्ययन किलेक नन्नोवे ओह लांकीय इतिहास गेन उनंदुव दक्कुवे एम पौराणिक स्थानवल अति वटिना वस्तुन कोल्ल कैमटाय मे संदहा तम जीविते पर्दोट तबा दिवाराय ओह वेहसी तिबुना एकल लंकावे तिबु इता वटिना मुतु मैनिक रत्तरम वगे वस्तुन किसीम वार्तावक नुमतिवम ओन एंगलांतेट पिटत करला हरला तिबुना वर्तमाने सीगिरिय तुल विशाल शिलामय सप्तपाद युगलयक दक्न लैबेनवा ए सिंहपाद लेस संदहन वुवत सबैम ए सिंहपाद नोवे सिंहयागे पादे एंगिलि हतरक दक्न लैबेनवा එසේම එම සියලුම ඇඟිලි බිමට පතිත වෙලායි තියෙන්නේ. නමුත් බෙල් මහතා නිගමනය කරන්නට ඇති සිංහයාගේ ඇඟිලි තුනක් තියෙන බවයි. එම නිසා මෙය ලයන් රොක් ලෙස ඔහු නම් කරලා තිබෙනවා. සාමාන්‍ය සීගිරියේ ඇති මේ පාදයුගලේ ඇඟිලි ඉදිරියට නෙරළයි තියෙන්නේ. ඒ වගේම එම නියපොතුත් ඇඟිල්ලේ තරමටම මහතටයි පෙන්눔 කරලා තියෙන්නේ. සිංහයාගේ ඇඟිලිවල නියපොතු ඔහුගේ ඇඟිලි අතර සැඟවයි පිහිටන්නේ. ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකි. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබේ වම්පස ඇති පාදයේ වම්පස විලිඹුවට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබෙනවා. මෙහි ඇත්තේ පක්ෂියෙකුගේ පාදයක් විය නොහැකිද? මෙම පාදයේ අසලම ගලක් ඇතුලෙන් ගමන් කළ හැටි උමගත් තිබූ බව බෙල් මහතා එහි වටිනා වස්තුන් නැවක දමා රැගෙන ගිය බවත් එම අවස්ථාවේ උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසු කලක එහි සිටි සේවකයෙකු පවසා තිබුණා. එසේම සීගිරියේ මුදුනට රජ කෙනෙකුට ඉක්මනින් සහ පහසුවෙන් ගමන් කළ හැකි වෙනත් මාර්ගයක් තිබිය යුතුමයි. මේ ගැන පරීක්ෂණය කරපු මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතා කියන්නේ ඒ කාලේ රජුට ඉහළින් ගමන් කිරීමට විශේෂ සෝෆානයක් තිබූ බවයි. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලායි. මොකද මේක කකුලෙක් වගේ හැඩයකින් සහ යාන්ත්‍රණයක් තිබුණු නිසායි ඒ නම කියන්නේ. සීගිරියේ ගලේ එක අන්තයක කෙළවර සිරස්ව ඉහළට යන සහ තිරස්ව යන ඉනිමඟක් වැනි කුඩා ට්‍රැක් එකක් දක්නට ලැබෙනවා. මේකෙන් කියන්නේ කර්කටක යන්ත්‍රයේ ඇති දැති රෝදට ගමන් කිරීමට මෙම මාර්ගයේ නිමවා ඇති බවයි. සීගිරියේ ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටුව හදලා තියෙන්නේ කෙලින්ම ඉහළට එසවෙන විදිහටයි. මේ සඳහා යොදාගත්තු විශාල ගල් පුවරු අදත් දැක ගන්නට පුළුවන්. මේ විශාල ద్వාරය එසවීමට යොදාගෙන තියෙන්නේ අලි ඇතුම් විය හැකි. ඒ වගේම සීගිරි ජල උද්‍යානය ගත්තත් ඒක හදලා තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදිහටයි. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරම සීගිරි ගල නොපෙනී යන බව. ඒ විදිහටමයි ඒ ගමන් මාර්ගයත් හදලා තියෙන්නේ. ඒ වගේම සීගිරියේ ජල උද්‍යානයේ තිබෙන වතුරුමල අදටත් වැඩ කරනවා. ඒත් වතුරුමලේ එන්නේ බොහොම අඩුවෙන් ජලය. මේකට හේතුව තමයි සීගිරියේ වැවේ ජල මට්ටම ඉතාමත් අඩු මට්ටමක පිහිටීම. පරීක්ෂකයන් කියන විදිහට සීගිරියේ ගල මුදුනේ නිර්මාණය කරලා තියෙන ජල පොකුණු වලට නිරන්තරයෙන්ම වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සීගිරියේ මුදුනේ තියෙන පොකුණු වල ජලයේ අංශු සහ වැහි වලාකුළු වල අංශු එකිනෙකට ආකර්ෂණය වීමත් මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ ගල් පර්වත මුදුනේ ඇති ජලයේ රැස්වෙන ස්ථානවල දැක ගන්නට පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සීගිරි ගල මුදුන ජලයෙන් සම්පෝෂිත වෙනවා. ඇත්තරම සීගිරියේ නියම ඉතිහාසය මොකද්ද? රාවණ පුරාණයට පෙර සිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ටාචාරයක් හෙළ පොළවේ විසූ බවට සාධක හමු වෙලායි තියෙන්නේ. ඒ වගේම කුරුළු හොටක් සහිත හිස්සසුන් පැලඳ අහසින් පැමිණි මිනිසුන් කොටසක් ගැන ලෝ පුරා විවිධ සාධක හමු වෙලා තියෙනවා. සමහරු මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය. අද සීගිරිය එකල එවන් මිනිස්සු ගොඩනැගු රාජ්‍යයක්ද යන්න ප්‍රශ්නාර්ථයක්. ගෞතම බුදුරජාණන් වහන්සේ දවසත් බුදුන් වහන්සේ හා සමාන රූපයෙන් හෙබි කාශ්‍යප මහරහතන් වහන්සේ කාලයක් වාසය කළ කුක්කුට සම්පාද පර්වතය මෙයයි. කුක්කුට යන කුකුලාය ගුරුලා හෝ ඒ හා සමාන මාල්කල්පිත පක්ෂියෙක්ද හැඳින්වෙන්නේ මේ නාමයෙනි.
ක්‍රිස්තුස් 400 දී පමණ පැමිණි පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ කාශ්‍යප තෙරුන්ගේ සිරුර තවමත් පවතින බවයි. එහි නම ගුරුපාද ලෙස පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අද අපි දන්නා සීගිරිය හා සම්බන්ධ කාශ්‍යප යන නම කසුප් රජු නොව කාශ්‍යප තෙරුන්ගේ නම ලෙසයි සඳහන් වන්නේ. කසුප් රජු මෙහි සිටි බවට කිසිදු සෙල්ලිපියක් හමු වී නොමැත. නියම සිංහ ద్వාරයක් යාපහුවෙන් හමු වේ. වඩාත්ම පුදුම සහගත කන්නවන්නේ සීගිරියෙන් හමු වූ සෙල්ලිපිය බ්‍රහ්මදත්ත ගුහාව ලෙසට සඳහන් කර තිබීමයි. සීගිරියේ කුරුටු ගීත මෙහි වැදගත් කරුණකි. මේ කිසිදු ස්ථානයක මෙවැනි කුරුටු ගී දක්නන්න නොමැත. සෙල්ලිපියක් යනු බොහෝ දිනකට කියවිය හැකි රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ලියු කෙටුම් පතකි. වර්තමානයේ සෙල්ලිපි කිවිය හැකි බොහෝ දිනක සිටිති. නමුත් කුරුටු ගී පරිවර්තනය කර කියවුවේ පර්ණවිතාන මහතා පමණි. ඒවා ලියා ඇත්තේ විවිධ පළාත්වලින් හා විවිධ දිසාවන්ගෙන් පැමිණි සාමාන්‍ය ජනතාවයි. එබැවින් ඒවා පරිවර්තනය වීමේදී බොහෝ ගැටලු ඇති වී තිබේ. බොහෝ ගීතවල ලියවි තියන්නේ සිතුවම්වල සිටින ලඳුන්ගේ වරුණයි. එහි සීගිරිය හා සීගිරි යන වචනේ දක්නට ලැබෙන මුත් සිහගිරිය නමින් ලියවූ බවක් දක්නට නැත. තවත් වරක සිරිගිරිය යනුවෙන් ඇත. සිරිගිරි බැලිමි යනු ගිරි සිරිය බැලීමේ ලෙසද ගත හැකිය. මෙහි පරිවර්තනයේදී සිංහ පාදයක් හෝ සිංහ දොරටුව සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් පරිවර්තකයා සිංහයෙකු මෙන් කාශ්‍යප රජුද සිතේ මවාගත් බවක් පැහැදිලි වෙනවා. එක තැනක සිහිමි යන වචනය සිංහ හිමි ලෙස ගෙන තිබෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මතක් කරලා මට වීඩියෝ YouTube channel එක subscribe කරන්න. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මෙවැනි අලුත් වීඩියෝ නැරඹීමට channel එක subscribe කරලා bell button එක click කරන්න.